ඔයාලට කොහොමද මම අතීතව මගේ වීඩියෝ එකෙන් ඔයාලට විශේෂ කට්ලට් එකක් හදන හැටි කියලා දෙන්න මේකට ඕනේ ප්‍රධාන ද්‍රව්‍ය දෙකයි පොලොස් සහ සෝයා අපි මුලින්ම පොලොස් ටික කපාගෙන ඒකට ගොරක ලුණු කහ එකතු කරගෙන හොඳින් තඹ ගන්න ඕන ඒක තැඹෙනකන් සෝයා ටික ලෑස්ති කරගන්න සෝයා එකට උණු වතුර සහ ලුණු දාලා හොඳින් තම ගන්න සෝයා එක තැම්බෙනකම් මම ඌමන අනිත් බඩු ටික ලෑස්ති කරගත්තා රතු ලුණු රම්බි කරපිංචා ඉඟුරු සුදු ලුණු සහ ගම්මිරිස් අමු මිරිස් වගේම කුරුඳුපොතු කෑල්ලක් ඕනේ අපට මෙන්න මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්තු බඩු ටික ඇත්තටම මේ කඩලට් එක බබාලට වගේම වෙජිටේරියන් අයටත් හරිම හොඳයි මගේ සෝයා ටික ලෑස්ති තඹගත්තු සෝයා නැවතත් සෝදගෙන අපි මේක තල්පයක් වගේ වෙනකන් හොඳට මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් කරගන්න ඒ බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ අපේ පොලොස් ටිකත් අපි හොඳට කුඩු වෙනකන් අඹර ගන්න ඕනේ පොලොස් ටික කුඩු වෙනචි කෑලි වලට කුඩු වුණාට පස්සේ අවසානයේ කට්ලට් එක හැදුවට පස්සේ අපිට හිතා ගන්න බැරි වෙයි මේක හැදුවේ පොලොස් වලින්ද කියලා ඔගොල්ලන්ගේ බබාලගේ බර අඩු නම් මේ වගේ කෑම හදලා දෙන්න අම්මලා බබාලගේ බර හදා ගන්න පුළුවන් අපිට මගේ බඩු ටික ලෑස්ති ඊළඟට අපිට තියෙන මේ ටික තෙම්පරාදු කරගන්න මම ෆෑන් එකට තෙල් ටික දාලා රත් වෙනකන් තියලා මුලින්ම මේකට ඉඟුරු සුදු ලුණු සහ රම්පෙ කරපිංචා කුරුඳු පොතු එකතු කරගන්නවා මේ ටික රන්වන් පාට වෙනකම් බැඳ ගන්න ඕනේ අපි ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා රතු ලුණු සහ අමු මිරිස් අපි මේ වැඩේ කරන්න ඕනේ ලිපේ ගින්දර මධ්‍ය ප්‍රමාණයේ තියාගෙන තමයි නැත්නම් මේක කර වෙන්න බලනවා බබාලගේ රස අනුව ඕගොල්ලෝ මේකට කෑලි මිරිස් චුට්ටකුත් එකතු කරගන්න සහ තුන පහ කුඩු කහ කුඩු එකතු කරගන්න කහ කුඩු දාන නිසා අපිට මේකේ පාට ලස්සනට හදා ගන්න පුළුවන් මම්මන් කපාගත්තු රතු ලුණු ටික එකතු කරන්නේ අවසානයේ ඔයාලටම හිතා ගන්න බැරි වෙයි මේක පොලොස් වලින් හදපු කට්ලට් එකක්ද කියලා ඒ තරම් රසවත් මං කෑලි මිරිස් ටිකක් දාගත්තා තුන පහ කුඩු සහ කහ කුඩු දාලා හොඳින් මේ මිශ්‍රණය කලවම් කරගන්න අපි මුලින්ම මේකට එකතු කරන්නේ අපි අඹරගත්තු පොලොස් ටික පොලොස් ටික දාලා ඕගොල්ලෝ විනාඩි 5ක් වගේ හොඳට කලවම් කරගන්න ඕනේ අනික තමයි අපි මේකේ රස බලලා රස අණුව ලුණු මදි අඩුපාඩු දාගන්න අපි පොලොස් වලට සහ සෝයා වලට මුලින් ලුණු දැම්මා ඒ නිසා රස බලලා රස අණුව ලුණු චුට්ටක් එකතු කරගන්න මේ පොලොස් ටික හොඳට කලවම් කරගෙන විනාඩි 5ක් විතර ලිපේ තියාගන්න ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්තු සෝයා මීට් ටික මේකට එකතු කරලා මිශ්‍රණය සමග හොඳට කලවම් කරගන්න ඒකත් විනාඩි 5ක් විතර මේ විදිහට මධ්‍යම ප්‍රමාණයේ ගින්දරෙන් ලිපේ තියාගන්න මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න මේ මිශ්‍රණය හොඳට කලවම් වුණාම හරිම රසයි මේ අතරතුර මම ගම්බිරිස් චුට්ටක් එකතු කරගන්නවා මොකද මාගේ බබාලා සැර කන්න කැමති ඒ නිසා අම්මලා බබාලා ගැන සැලකිලිමත් වෙලා ඒ වැඩේ කරගන්න ඔගලගේ බබාලා සැරට ආස නැත්තම් සැර අඩුවෙන් දාගන්න මගේ දැන් මිශ්‍රණය ලෑස්ති මන්ද ලිප් ඔෆ් කළා
මේක චුට්ටක් නිවෙන්න තියලා කට්ලට් එක ගුලි හදා ගන්නයි යන්නේ මම මේකට ගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ පොලොස් කෑලි 15ක් වගේ සෝයා ග්‍රෑම් 30ක් වගේ අපිට මේකෙන් කට්ලට් ගෙඩි 15ක් විතර වගේ හදා ගන්න පුළුවන් මම දැන් මගේ පේස්ට් එක හදා ගන්නයි යන්නේ මම මේකට පාවිච්චි කරන්නේ කඩල පිටි මම පාන් පිටි මේකට පාවිච්චි කරන්නේ නැහැ මොකද අපි මේක බබාලා වෙනුවෙන් හදන කෑමක් නිසා මේ කඩල පිටියකට අපි ඇල් වතුර දාලා කැටි ගැහෙන්නේ නැති වෙන්න හොඳට මේක මිශ්‍ර කර ගන්න ඕනේ ටිකක් ඝන මිශ්‍රණයක් වගේ ගන්න මේක ඕගොල්ලෝ එතකොට අපිට කට්ලට් එක හොඳ ක්‍රිස්පි ගතියට තියාගන්න පුළුවන් අපිට බබාලට බය නැතුව මේ කට්ලට් එක දෙන්න පුළුවන් මොකද කිසිම රසකාරක ද්‍රව්‍යයක් අපි මේකට යොදාගත්තේ නැහැ බබාලගේ පෝෂණයට වුමනා දේවල් තමයි මේකට අපි අඩංගු කරගත්තේ මන් දැන් මගේ තාච්චියට තෙල් දාගෙන කට්ලට් ටික බෙදගන්න යන්නේ මුලින්ම මම පේස්ට් එකට මංගුලි කරගත්තු කට්ලට් බෝලයක් දාලා මෙන්න මේ වගේ පේස්ට් එක හොඳින් තවරගෙන මේක බිස්කට් කුඩු එකට දානවා දාලා මේක හොඳින් අපි බිස්කට් කුඩු වල තවරගෙන ලස්සනට බෝල වගේ හදා ගන්න ඕනේ මං මේ වගේ කිහිපයක්ම හදා ගන්නවා එකපාර අම්මලා මේක හදලා දෙන්න බබාලට ට්‍රයි කරන්න බබාලා මේක ආසාවෙන් කයි ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න අපිට පොලොස් තඹ ගන්න වෙලා වරුණම විනාඩි 15ක් 20ක් වගේ යනකොට මේක හදලා ඉවර කර ගන්න පුළුවන් මං චුට්ටක් හදලා තියා ගන්නම් මම දැන් කට්ලට් ටික බෙද ගන්න යන්නේ කට්ලට් පුපුරන්නේ නැතුව ලේසියෙන් බෙද ගන්න පුළුවන් බෙද්දට පස්සෙත් හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා මේක අවසානයේදී ඔයාලටම හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මේක හැදුවේ මම පොලොස් වලින්මද කියලා ඒ තරම් හරිම රසයි අම්මලා මුලින් මට කියන්න බැරි වුණා ඔයාලා පොලොස් කපනකොට ඔගලගේ චොප් බෝඩ් එකට ෂොපින් බෑග් එකක් දාගෙන කපන්න එතකොට බෝඩ් එකේ කොහොල්ල ගෑවෙන එක අපිට නවත් ගන්න පුළුවන් මගේ කට්ලට් එක වැඩි මගේ බබා රස බලන්න යන්නේ ඔයාලම බලන්නකො ඒ ආසාවෙන් කන හැටි හරි අම්මලා ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට තෙරුවන් සරණයි.